බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. හෙට දින එයා ඉන්දියා ගුවන් යානයකින් ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රධානයක් ලෙස එන්නත් ලක්ෂ 5ක් ඒ කියන්නේ 250,000කට පුද්ගලයන්ට මේ එන්නත ලබා දිය හැකි ආකාරයට මේ ප්‍රදානය හෙට ලැබෙනවා. මේ එන්නත් ඔගේ බාරගන්නේ අධිකරු ජනාධිපතිතුමා විසින්. එනිසා හෙට පෙරවරු 11ට කටුනායක ගුවන්තොටුපලේදී මේ එන්නත් ඔගය අධිකරු ජනාධිපතිතුමා විසින් ඉන්දිය රජයේ ශ්‍රී ලංකාවේ ඉන්න නියෝජිතය හැටියට ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානු මහකොමසාරිස්තුමා විසින් එය එතුමාට බාර දෙන්නේ. මේ ලැබෙන එන්නත පිළිබඳව මේක හඳුන්වන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත කියන ඒ නාමයෙන්. එනිසා මේ එන්නත ඉතා වැදගත්. මේ එන්නත නිසාවෙන්ම අපිට පුළුවන් වෙයි අපේ යම් ජනකොටස් පමණක් නෙමෙයි මුළු ජන ජීවිතයම කාලයක් යනකොට ආවරණය කරගන්න. මේ එන්නත හෙට ලැබුණු විගසම මේ එන්නත කටුනායක ගුවන්තොටුපලේ ඉඳලා ගේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන ඒ ශීතාගාරවලට ඒ අවශ්‍ය කරන විදියට මේක ඇසුරුම් කරන්නට ඕනේ. වාසනාවකට සහ අපේ තිබෙන මං හිතනවා මේක අපිට බොහොම පහසුයි මේ එන්නත හසුරවන්නට. ඒ නිසා හෙට ලැබෙන එන්නත අනිද්දා සිට පටන් ගන්නවා මේ එන්නත් කරණයට. මේ සඳහා ප්‍රමුඛ කණ්ඩායම මොකද්ද කියන එක කාගෙත් කුතුහලයට ලක්වන දෙයක්. ඔබ දැක්ක වෙනත් රටවල්වල ජනාධිපතිවරු අගමැතිවරු තමයි ප්‍රථම එන්නත ලබා ගත්තේ. දැන් ඒකේ තියෙනවා යම්කිසි පදනමක්. ඒ ලබා ගත්තේ ඒ ජනගහණයට යම්කිසි විශ්වාසයක් ලබා දෙන්න. මෙන්න නායකයා ඉස්සෙල්ලම ලබා ගන්නවා මේ එන්නත. ඒ නිසා ජනගහණය මේ ගැන බය විය යුතු නැහැ කියලා. නමුත් එය අනිත් පැත්තට ගන්නත් පුළුවන්. මේක ඉස්සෙල්ලම ලබා ගන්නවා රජයේ ප්‍රධානම නිලධාරීන් සහ ප්‍රධානම ඒ රජයේ ප්‍රධානිය ඇතුළු අනිත් අය. ඒතොර ඒගොල්ලෝ ආරක්ෂා වෙලා ඉන්නවා මිසක් අනිත් අය ගැන හොයන්නේ නැහැ කියලා. මම හිතන්නේ මේ මොන පැත්තෙන් ගත්තත් ශ්‍රී ලංකාව අනුගමනය කරන්න ඉතාමත්ම වැදගත් විද්‍යාත්මකව පදනම් වූ ක්‍රමවේදයක්. ඒ නිසා මේ COVID-19 වසංගතය මර්ධනය කරන්න ඉදිරිපත් වෙන කණ්ඩායම්, මේ කියන්නේ සෞඛ්‍ය කණ්ඩායම්, අපි එකට කියනවා ෆ්‍රන්ට්ලයින් හෙල්ත් වර්කර්ස් කියලා, ඉදිරිපෙළ සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල. මේ ඉදිරිපෙළ සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල අපි සන්නද්ධ කරොත්, අපි අර යුද්ධයට යනකොට හමුදා බටේකුට බුලට් ප්‍රූෆ් වෙස්ට් එකක් දෙනවා වගේ මේ අයව සන්නද්ධ කරොත් ඒ අයට මේ මර්ධන කටයුතු පහසුයි. මර්ධන කටයුතු වලට ලොකු විශ්වාසයකින් ඒගොල්ලෝ යන්නේ. ඉන් පසුව එන කණ්ඩායම එන්නේ මේ සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව නොඑක් ආකාරයෙන් උදව් කරලා තිබෙනවා. ඒ නිසා ඒ කණ්ඩායම් වලත් ඉන්න තෝරාගත් අයට, ඒ කියන්නේ ඉදිරිපෙළ එම කටයුතු කරන අයට මේ කණ්ඩායමට ඊළඟට ඇතුළත් වෙනවා. එතකොට මෙන්න මේ කණ්ඩායම් දෙකට එන්නත ලබා දීලා තමයි අපි ඊළඟ කණ්ඩායම් වලට යන්නේ. විශේෂයෙන්ම තුන්වෙනි අපි විශාලම කණ්ඩායමක් හැටියට අපි දකින්නේ, ඒ කියන්නේ ජනගහණය තුලින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් ඊළඟට මේ එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබනවා.